අයිබුවන් ඔබට සුබ උදෑසනක්. ඔන්න තවත් අලුත් සතියක ආරම්භයක් එළඹී තිබෙනවා. නමුත් අපි රටක් වශයෙන් ගතට පස්සේ අපි මේ රටේ ජීවත් වන පුරුෂයන් කාන්තාවන් සියලු දෙනාම දරුවන් අලුත් පාසල් වාරෙත් ඔන්න අද පටන් ගත්තා. ඉතින් බොහෝ වෙලාවට ගිය සතිය ආපු ප්‍රශ්න තව ටිකක් දෙගුණය වෙලා අපිට උරුම වෙච්ච කාලවකවානුවක් වටපත් වෙලා තියෙනවා. අද දවසේදීත් අපිට කතා කරන්නට වෙන්නේ ඇතැම් අවස්ථාවකදී දුකම තමයි. දැන් අද කොයි විදිහද අදට වඩා හෙට නරක් වෙන තත්වයක් නරක් අතට හැරෙන තත්වයක් අපිට දැන් අස්පන අපිට පේන වාතාවරණයක් මේ. දැන් අපි කාන්තාව පිළිබඳව කතා බහ කරෝ තින අද දවසේදී අපි දන්නවා හෙට අපි මාර්තු 8 වෙනිදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. මේ සියලුම අර්බුද හමුවේ කාන්තාව තමයි හැම පැත්තෙම තැලෙන්නේ. උදේ නැගිටිලා පස්සේ කරන්ට් නැහැ. එතකොට දරුවනු කොයි විදිහටද ඔන්ලයින් අධ්‍යාපනයට යොමු කරවන්නේ කියන ප්‍රශ්නේ ඉස්සෙල්ලම මේ කාන්තාවට එනවා. ඊට පස්සේ උයා පිහ ගන්න ප්‍රශ්නේ, කොහොම හරි කන්න ටික හදා ගන්න ප්‍රශ්නේ, මේවා දැන් ගෑස් නැහැ. දැන් උන ගෑස් රුපියල් 3000 ගණකට ඉහළ ගියා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? ඊට පස්සේ පාරට බැස්සට පස්සේ පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, බෙනිසා දෛනික ප්‍රවාහන සේවා හැම එකක්ම අඩාල වෙලා තියෙනවා. දැන් අද වාසල් වෑන් රථය දුරන් දරුවන් අරන් යන්න ආවේ නැහැ බහුතරයක්. මේ වගේ ප්‍රශ්න ගණනාවක ගැට ගැහිච්ච කාලවකවානුවක අපි හෙට ජාත්‍යන්තර කාන්තා දිනය ඉතාමත්ම විචාරයෙන් සමරන්නට කටයුතු සම්පාදනය කරලා තියෙනවා. අපි අද කතා බහ කරමු කොයි ආකාරයෙන්ද හෙට දින ජාත්‍යන්තර කාන්තා දිනය අපි අද දවසේ ඉඳලා පුරකතනය කරලා බලන්නේ කියලා, මේ දේශපාලන වාතාවරණය තුළ, මේ ආර්ථික අර්බුද තුළ. මම ඒ සඳහා ගෞරවයෙන් ආරාධනා කළා අපි යම්කිසි කතිකාවතක් ඇති කළ යුතුයි කියන අදහසේ ඉඳලා කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය සංජීවනී රූපසිංහ මහත්මයට. අයිබෝන්. අයිබෝන් අය. දැන් මම කිව්ව කරුණු කාරණා ටික එකට අරගෙන බැලුවට පස්සේ මොන විදිහටද කතික ආචාර්යතුමනි හිතෙන්නේ දැන් හෙට ජාතන්තර කාන්තා දිනය සමරන්න? අපි දන්නවා සියලු කටයුතු සම්පාදනය වෙලා තියෙන්නේ. අපි කියන්නේ කාන්තා දිනේ සමරන්න එපා කියලා. හැබැයි මෙච්චර ප්‍රශ්න ඇස්සේ කාන්තා දිනේ කියලා කියන්නේ ඔමාය ඇත්තම සුවිශේෂ උද්දිනයක්. ඒක යෙදිලා තියෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඒ කියන්නේ කොන් කිරීමට වෙන් කිරීමට ලක් කරපු කාන්තාවට යම් යම් අරගල හේතුවෙන් ලැබුණා, විශේෂයෙන් අධ්‍යාපන අවස්ථාව ලැබුණා, ඒ වගේම තමයි ඡන්දයිතිය ලැබුණා, පුරවැසි අයිතීන් ලැබුණා. මෙන්න මේ දේවල් සැමරීම උදෙසා තමයි කාන්තා දිනය අපි සමරන්නේ ජාත්‍යන්තරව. ඒ කියන්නේ ඒවා දිගින් දිගටම පවත්වා ගැනීමට කාන්තාවගේ අයිතිවාසිකම්, ඒ වගේම ඇයට සමාජයේ උරුම වෙන්න ඕනි තත්වය. මේක ලංකාවේ ගොඩක් වෙලාවට මේ වැරදියට ඉන්ටර්ප්‍රීට් කරනවා, මිස් ඉන්ටර්ප්‍රීට් කරන ස්වභාවයක් තියෙනවා. පුරුෂයෙකුගේ තත්වයයි ස්ත්‍රියකගේ තත්වය අතර වෙනසක් නැහැ. මේ දෙන්නගෙම එකල සමාන මනුෂ්‍යයන්. මේ සමාන මනුෂ්‍යත්වය ලබා දෙන්න කියන එක තමයි මූලික වශයෙන්ම කාන්තා දිනේදී අපි කියන්නේ. ඒ වගේම තමයි ස්ත්‍රීන්ගේ ආරක්ෂාව. අපි දන්නවා බස් එකක යන්න බැහැ. අද වෙනකොට බස් නැති තත්ත්වයටත් පත් වෙලා තියෙනවා. කොහොම වුණත් මේ විදිහට අයිතිවාසිකම්, ආරක්ෂාව වගේ හැම දෙයක්ම අරමුණු කරගෙන තමයි ජාත්‍යන්තරව කාන්තා දිනය සමරන්නේ. අද වෙනකොට ලංකාවේ කාන්තාවන්ටත් පුරුෂයින්ටත් දෙගොල්ලන්ටම ජීවත් වෙන්න පවා ජීවත් වීම පවා ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. අපි මම හිතන්නේ ඔමායා මේක විහිළුවක් නෙවෙයි. අපි දිගින් දිගටම මේ ප්‍රශ්නේ කතා කරා. මේ ප්‍රෝග්‍රෑම් එකෙත් අපි මීට මාසයකට කීපයකට කලින් කතා කරා. නමුත් ඒවා කතා විතරයි. අපි කතා කරනවා අර කූඹි යන මං වහනවා වගේ අපි කතා කරනවා. අලි එහෙම්මම යනවා. අලියන මාර්ග හැමම තියෙනවා. ඒගොල්ලෝ හැමම යනවා. ඉතින් ඒකයි ප්‍රශ්නේ, මේක විහිළුවක් නෙමෙයි. දැන් පොහොර ප්‍රශ්නය තියෙනවා. පොහොර ප්‍රශ්නය, ඉන්ධන ප්‍රශ්නය, ගෑස්, මේ හැම දෙයක්ම දැන් ප්‍රශ්න බවට පත් වෙලා. ඒකයි මම කිව්වේ ජීවත් වීම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන්නේ කියලා. ආ, අවසානාත්මක වශයෙන් මේ ඔක්කොගෙම බැටකන්නේ කාන්තාවනේ. ඔව්. කාන්තාවත් වශයෙන් පුරුෂයින් හා සමානවම කාන්තාව ටිකක් වැඩි වශයෙන් මේ 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 දෙයට ගොදුරු වෙනවා. එකක් බඩු මිල ප්‍රශ්නේ. ඔව්. 200කින් බඩු මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒකට සාපේක්ෂව බැටුප් වැඩි වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් ස්ත්‍රියක් කියන්නේ අද සමාජයේ ගත්තත් පීඩාවට පත්වෙන කෙනෙක්. ඒකට හේතුව තමයි එයා බොහෝ විට රැකියාවක් කරන ගමන් තමයි මේ කුටුම්බේ රාජකාරී ඔක්කොම කරන්නේ. මෙතනදී මම හිතන්නේ ලංකාවේ 30%ක්වත් පිරිමි නැහැ මේක අවබෝධ කරගෙන ඒ හා සමානවම ඒගොල්ලන්ට උදව් කරන, සහයෝගය සපයන
වැඩ බෙදා ගන්න පිරිමි ගෙවල් වල හරි අඩුයි ඉගෙන ගත්ත නාගරික වශයෙන් ඉන්න සමහර අයගේ තිබුණත් මේ ආකල්පය අනිත් ගොඩක් ගෙවල් වල හිතන්නේ උයන්න ඕනේ ගැහණි තමයි කියලා ගැහණිය තමයි උයන්න ඕනේ කියාගේ පරවේණික රාජකාරියක් වගේ තමයි හිතන්නේ එතකොට ඇය මහ එයා වැඩට යන්නත් ඕනේ මහා පාන්දර නැගිටලා දරලිපේ උයන්නත් ඕනේ අද වෙනකොට මේ අන්තිම ගෑස් එක මම ගන්නකොට මට ගෑස් කඩේ මුදලාලි කිව්වා මේ මැඩම් ගෑස් රත්තරන් වගේ පාවිච්චි කරන්න කියලා ආයි ගෑස් එයිද දන්නේ නැහැ කිව්වා ඉතින් අද වෙනකොට 3500ක් වෙලා ගෑස් එකක් එතකොට සාමාන්‍ය වැටුපක් ගන්න කෙනෙක් කොහොමද මේ ගෑස් එකකට මේ තරම් ප්‍රමාණයක් මේ මුදල් වැය කරන්නේ මුදල් වෙන් කරන්නේ කොහොමද ඊළඟ කාරණාව තමයි ඔයා ඔයත් මතක් කරව මාය දරුවන්ගේ අධ්‍යාපනය මීට කලින් අපි කතා කරා දරුවන්ගේ අධ්‍යාපනය ගැන ඒගොල්ලන්ට මේ ඔන්ලයින් හරි এডুকেෂන් එකක් තිබ්බා අද වෙනකොට ඔන්ලයින් පවා සාර්ථක වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි විදුලිය කප්පාදු කිරීම. විදුලිය කප්පාදු කරන්නේ නැහැ කිව්ව පස්සේ ඉඳන් මං හිතන්නේ ඒක ප්‍රායෝගිකයි කියලා. දැනට ඊයේත් විදුලිය කප්පාදු කරා. එතකොට ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ බිඳ වැටලා තියෙනවා. එක පැත්තකින් අධ්‍යාපනයේ බිඳ වැටලා තියෙනවා. අනිත් පැත්තෙන් ගමනාගමනයේ බිඳ වැටලා තියෙනවා. දරුවන්ට මගේ පුතාලට ස්කූල් වෑන් එකක් නැහැ. ස්කූල් වෑන් එක ගිය සතියේ දවස් දෙකක් ආවේ නැහැ. එන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ට ඩීසල් නැහැ කියලා අපි ස්කෝලෙට ඉන්ෆෝම් කරනවා. දරුවට ස්කෝලේ එන්න විදිහක් නැහැ කියලා. ඉතින් මේ විදිහට මේ අධ්‍යාපන කටයුතු ගැන කතා කරන නිසා ජේෂ්ඨ කතිකාචාර්යතුමා මේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයටත් මේක දැඩි ලෙස බලපාලා ඇති. අනිවාර්යයෙන්ම බලපාන්න ඕනේ නේ. විශ්වවිද්‍යාල ඔමාය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුලේ අපි එකම එක දවසක්වත් විශ්වවිද්‍යාලවල වැඩ කටයුතු අඩාල කරේ නැහැ. අපි ඔන්ලයින් ඉගැන්නුවා. ඔන්ලයින් ඉගැන්න එක කොච්චර සාර්ථකද කියන එක වෙන ප්‍රශ්නයක්. හැබැයි 2020 මුල මේ ප්‍රශ්නේ කොරෝනා ප්‍රශ්නේ එනවත් එක්කම අපි 2020 මට මතක හැටියට මාර්තු මාසේ රට වැහුවේ. අපි අප්‍රේල් මුල් සතියේ නම් ඔන්ලයින් ඉගෙනමු. අද වෙනකොට ඔන්ලයින් උගන්නන්න බෑ. අපි අපිට ලයිට් තියෙන වෙලාවක අපි ලෙක්චර් එක රෙකෝඩ් කරලා අප්ලෝඩ් කරනවා. එතකොට ඒ ළමයින්ට ලයිට් තියෙන වෙලාවක ඒක ඩවුන්ලෝඩ් කරලා අහනවා. ඔන්න ඔහොම තත්ත්වයකට අදපත් වෙලා තියෙන්නේ. ඉතින් අනිත් එක විභාග කටයුතු කරන්න බෑ. විභාග කටයුතු කරන්න මේ එක වෙලාවකට ඔක්කොම කරන්න තියෙන්න ඕනේ. නැත්තම් එක එක වෙලාවට තමයි ළමයින්ට මේක දාන්න වෙන්නේ. يعني එක එක විශ්වවිද්‍යාලේ විශ්වවිද්‍යාලේට මේ ඔන්ලයින් এডুকেෂන් ඔන්ලයින් මේ සිස්ටම් එක වෙනස්. සමහර විශ්වවිද්‍යාල තියෙනවා පේපර් එක වෙබ් එකට ඒගොල්ලන්ගේ page එකට දාලා දවසකින් එකතු කරනවා. සමහර අය සතියකින් එකතු කරනවා. දැන් අපේ විශ්වවිද්‍යාලේ සාමාන්‍ය ස්වරූපය තමයි මේක එදාම ඒ වෙලාවෙම ගන්න එක. අනිත් එක තමයි අපි ගොඩක් දුරට අපේ වගේ විශ්වවිද්‍යාලවල අපි ක්‍රියාත්මක වුණේ ළමයිව කොහොම හරි ගෙන්නලා ෆිසිකලි එක්සෑම් කරවන්න. ඉතින් ඒක අද වෙනකොට සෑහෙන දුරට අඩාල වෙලා තියෙනවා මේ ප්‍රශ්නෙත් එක්ක විදුලිය විසන්දි වීමත් දුර බැහැර ඉඳලා ළමයින්ට එන්නට තියෙන අපහසුතාවයත් නිසා. ඒ කියන්නේ කොවිඩ් වලට වැඩිය දරුණු තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ කොවිඩ් වල අපි ජීවිතය පිළිබඳ තිබුණු බය ජීවිතය අහිමි වී කොයි වෙලාවෙද අපි මැරෙන්නේ කියන එකත් එක්කනේ අපි අවුරුදු දෙකක් හිටියේ. දැන් කොවිඩ් කියන එක ටිකක් ඒක අර මාරාන්තික ස්වරූපයෙන් මිදිලා තියෙනවා. නමුත් ආර්ථික වශයෙන් අපි ආපහු මාරාන්තික ස්වරූපයකට පැමිණිලා තියෙනවා. දැන් අපේ රටේ ආර්ථික අර්බුදය මෙන්න මේ විදිහට උඩු දුවනවා කියලා මේ වසර මැද වෙනකොට තවදුරටත් මේක උත්සන්න වෙනවා කියන පූර්වකතනයන් පහුගිය වසර දෙක තුනේ තිස්සේ අඛණ්ඩවම ඉදිරිපත් කෙරුණු දේවල්. රට වැටෙනවා, රටේ ආර්ථිකය වැටෙනවා. එහෙම නමුත් අපි දැක්කා ප්‍රතිපත්ති සම්පාදනයේ නිරත දේශපාලනඥයින් ඇතුළු බලධාරීන් කවදක්වත් ඒ සම්බන්ධයෙන් විශේෂ මැදිහත් වීමක් කළේ නැහැ. යන විදිහට කරගෙන ගියා. හැබැයි අපි දකිනවා සමහර වෙලාවට ස්වෛරි බඳුම් කර ගෙවන්න එපා කියලා කිව්වා. රුපියල් මිලියන 500 තියාගන්න කියලා කිව්වා. හැබැයි එහෙම වුණේ නැහැ. ඒව ටික වියදම් කරා. මේ ආදී වශයෙන් අපි දකිනවා හැම පැත්තකම තීඳු තීරණ ගැනීමේ ලොකු අඩුපාඩු. මේක අවසානාත්මක වශයෙන් ජන ජීවිතේ විශාල වශයෙන් බලපෑම් එල්ල කරනවා. අවසානයේදී රට දැන් සෝමාලියාවක් වෙනවා කියලා කියන්නේ බෑ. සෝමාලියාවත් අපිට වැඩිය හොඳයි. ඉතියෝපියාවත් අපිට වැඩිය හොඳයි. දැන් මේ තත්ත්වය අපි කොහොමද අවබෝධ කරගන්නේ? විශේෂයෙන්ම දැන් කාට හරි හිතෙන්න පුළුවන් නෑ. අපි හැමදාම මේ ප්‍රශ්නකට කතා කරනවා තමයි. මේවට විසඳුම් නෑනේ. දැන් ජනතාවට තේරිලා තියෙනවා හැමදාම අපිට ණයට අරගෙන ජීවත් වෙන්න බැරි බව. ඒතකොට චීනය ඇතුළු රටවල් අපිට උදව් කරන්නේ නැති බව. චීනය දැන් අපිට උදව් කරන්නේ නෑ. නමුත් අපි හිතුවා චීනය අපිට උදව් කරයි කියලා. මේ ආදී වශයෙන් ප්‍රශ්න කරනාමක රටක් වශයෙන් අවසානයේ අපි මේ විදිහට ඇලවිලා ඉන්නවා. මේ ප්‍රශ්න ටිකේ මොන විදිහටද දැන් අපි දැන් පටන් ගන්නව නම් පටන් ගන්න සිද්ධ වෙන්නේ? ඉතාමත් අමාරුයි ඔමාය එහෙම පටන් ගැනීම ගැන කතා කරන්න. ඒ කියන්නේ මොකක්ද අපි කරන්නේ? අපි අපිට මැදිහත් සාමාන්‍ය පුරවැසියන් විදිහට මැදිහත් වෙන්න පුළුවන් එක අවස්ථාවක් මට හිතෙන තියෙන්නේ කියලා. ඒ අවස්ථාව තමයි මේ පවතින පාලන ක්‍රමය
නිවැරදි නැහැ කියලා දැන් මිනිස්සු පාරට බහින්න වෙලාව ඇවිල්ලා. හරි අපි හිතමුකෝ පවතින පාලන ක්‍රමය වැරදි. හැබැයි අපි අවුරුදු ගණනාවක් තිස්සේ පාලනය කරපු පාලන ක්‍රම තිබුණනේ. ඒවෙයි යම් යම් වැරදීම් සිද්ධ වුණු නිසා නේද අවසානයේදී එක ගොඩකට ඇවිල්ලා මේ විදිහට මෙහි කුට ප්‍රාප්තියට එළඹිලා තියෙන්නේ. මේ මේ ගැටලුවේ කුට ප්‍රාප්තියට එළඹිලා තියෙන්නේ. ඔය කියන එක හරි. ඒ කියන්නේ දීර්ඝ කාලීනව වෙච්ච වැරදි තමයි. මේක අද ඊයේ වෙච්ච එකක් නෙමෙයි. දීර්ඝ කාලීනව වෙච්ච වැරදි වුණාට අද වෙනකොට ඒ තත්ත්වය ඊට වැඩිය බරපතලයි. ඒ කියන්නේ දීර්ඝකාලීනව යම්කිසි ප්‍රවණතාවයක් ප්‍රවණතාවයකින් මේක වැටුණා නම් ඒ ප්‍රවණතාවේ මෙන්න ලොකු ප්‍රපාතයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ ප්‍රපාතය අපිට සම්පූර්ණයෙන්ම ඒකේ වරදකරුවා විදිහට කොවිඩ්ව අපිට පෙන්වන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ වංචාව දූෂණය කියන එකට හරි ප්‍රසිද්ධයි. එතකොට ඒක යම් යම් ප්‍රමාණයෙන් සිද්ධ වුණා. යම් යම් ප්‍රමාණයෙන් සිද්ධ වුණාට අද වෙනකොට ගොඩක් රටවල් වලින් අපිට ආධාර කරන්නේ නැත්තේ අපිට ආධාර කරන්න ඉදිරිපත් නොවන හේතුව තමයි විශාල වශයෙන් සිදුවෙන වංචා සහ දූෂණ. ඒ කියන්නේ රාජ්‍ය ආදායමින් විශාල ප්‍රමාණයක් මිනිස්ට්‍රීස් වලින් විශාල ප්‍රමාණයක් යනවා රාජපක්ෂවරුන් අතටම. ඒක අපි දන්න සත්‍යයක්. එතකොට මේ විදිහට මේවා ඇතුලේ තියෙන බරපතල වංචා කොමිස් සහ මේ මේ මේක මේ 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 අනිත් ආණ්ඩු ඒ කියන්නේ මීට කලින් තිබුණු ආණ්ඩුවල වැරදි වුණා වැරදි තියෙනවා කවුරුත් නිවැරදි නැහැ ඒ වුණාට මෙතන මේ මේකත් එක්ක විශාල ප්‍රමාණයකින් රටේ ආර්ථිකයෙන් විශාල ප්‍රමාණයකින් තීන්දුව తీරන ගන්නට එක පවුලක් මැදිහත් වෙලා ඉන්නවා ඒක ලොකු ප්‍රශ්නයක් එතකොට යම් විදිහකින් දැන් රට වෙනත් කණ්ඩායමකට ආවත් මේක කරන්න බෑ ඒක ප්‍රත්‍යක්ෂයි ඔව් අපි කියමුකෝ යම් කිසි කණ්ඩායමකට අපි චෝදනා එල්ල කරනවා නමුත් ඊට පස්සේ දැන් මෙච්චර ඇද වැටිලා තියෙන ආර්ථිකය සහ ජන ජීවිතය නගා සිටුවීම සඳහා කුපමණ පියවරයන් ගන්නට සිද්ධ වෙනවද ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගණනාවක් ගන්නට සිද්ධ වෙනවා එතකොට දැන් ජනතාව බලාගෙන ඉන්නේ ඉක්මනට තෙල් ටික ගන්න ඉක්මනට විදුලිය ගන්න ඉක්මනට බඩු පිල අඩු කරන්න හැමදේම ක්ෂණිකව සිද්ධ වෙන හැබැයි එහෙම සිද්ධ වෙන්නේ නැහැ දැන් ඕකේ අර්බුදය අපිට බලා ගන්න සිද්ධ වෙන්නේ දැන් මේ පරිපාලන ක්‍රමයේ පාලන ක්‍රමයේ මේ විදිහට යන අතර වාරයේදී ඊළඟ අවුරුදු පහේ ওই තට්ටු මාරු ක්‍රමයට එන පාලකයින්ට ඒගොල්ලන්ට අපත් නැති වෙනවා ඔව් එහෙම තත්ත්වයක් නියුද ඒගොල්ලෝ ඊළඟ ඊළඟ පාර කාට දුන්නත් ඊළඟ පාර ඕන කෙනෙකුට ගන්න ඕන කෙනෙක් අපි කියමු මේ JVP එකට දෙනවා කියලා ඒකනේ දැන් තියෙන නිකන් ලොකු බලාපොරොත්තුව කියලා හිතුවොත් ඒගොල්ලන්ට දුන්නත් ඒගොල්ලෝ නිකන් අර අකුණු ගහන වෙලාවට එළියට දාපු යකඩයක් බවට පත් වෙනවා ඊට පස්සේ කවදාවත් ආයෙ නැගිටින්න බෑ ඒගොල්ලන් ඒ කියන්නේ මේක අසාර්ථකයි මේ මේ මේක දැන් ගිහිලා 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 මේක වැටෙනවා දැන් එක පැත්තකින් මට අපි අපිට පොඩි බලාපොරොත්තුවක් තියෙනවා මාය ඒ කියන්නේ පාලන ක්‍රමය ඇතුළේ යම්කිසි සංශෝධනයක් සිදු වෙනවා නම් මේ විශාල ප්‍රමාණයක් පවුල් පාලනය වෙන්නේ නැතුව මේක පොඩ්ඩක් හරි සාධාරණයි කියලා ලෝකෙට පෙන්නනවා නම් ඒක ඇතුළේ සමහර අපිට ප්‍රවණතා තියෙනවා ලෝකෙන් උදව් ගන්න නමුත් ඒක ඒගොල්ලෝ කරන්නේත් නැහැ ඉතින් ඒ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු ගණනාවක් තිස්සේ දැන් මේ මේක පෙනිපෙනි අවුරුදු ගණනාවක් තිස්සේ මේ ඔයයි මම ඉන්න ප්‍රෝග්‍රෑම්ස් වලම අනන්ත ප්‍රමාණයක් අපිට වැඩිය තවත් අය. කියන්නේ ආර්ථික විද්‍යාඥයෝ ඊට පස්සේ මේ කෘෂි තාක්ෂණය පිළිබඳ විද්‍යාඥයෝ මේගොල්ලෝ හැම විටම පෙන්වා දුන්නා ඉස්සරහට සාගතයක් එනවා, ආහාර හිඟයක් එනවා. මේ විදිහට පොහොර තහනම් කරන්න එපා. පොහොර මේ එකපාරට මේක කරන්න බෑ කියලා මේවා දිගින් දිගටම පෙන්වා දුන්නා. නමුත් අත්තර ඕමාතික විදිහට ඒ කිසිම දෙයක් අහන්න නැතුව ගමන් කරා. ඒ ගමන් කිරීමේ ප්‍රතිඵල කියන්නේ අර මම මීට ඉස්සෙල්ලත් කියපු උදාහරණෙම තමයි කියන්න තියෙන්නේ නිකන් අර සුනාමි වෙලාවේ මාලා කඩපු මිනිස්සු වගේ තමයි හැසිරුනේ. ඒගොල්ලෝ මේ මේ මෙච්චර ව්‍යසනයක් තියෙනකොට අපි දන්නවා සීනි වලින් වංචා කරා ඊට පස්සේ පොල් තෙල් වලින් වංචා කරා, හාල් වලින් වංචා කරා, ඇන්ටිජන් වලින් වංචා කරා මේ වගේ විශාල يعني වංචා සහ දූෂණ වල කිසිම අඩුවක් සිද්ධ වුණේ නැහැ රටේ. ඒ ඒ අතරතුර තමයි මේ 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 ප්‍රශ්නෙත් එක්ක මේ ඔක්කොම උනේ. ඒ කියන්නේ මරණාසන්න මිනිස්සෙකුගේ මේ මාලේ කඩා ගන්නවා වගේ වැඩක් මේක උනේ. දැන් අපි සාමාන්‍ය කියන ජේෂ්ඨ කතිකාචාර්යතුමිය දැන් රටකට ඕනේ ප්‍රතිපත්තිය සැලසුම්. මේක අපි හැමදාම කතා බහ කරන දෙයක්. ඉතින් අපි කිව්වයි කියලා හරියන්නේ නැහැ. ඇත්තටම දැන් අපි හිතමුකෝ දැන් ඔබතුමියගේ විශේෂපති දර්ශනය සම්බන්ධයෙන් ඔබතුමියගෙන් අහලා දෙයක් කරනවා මිසක් මට දෙයක් කරන්න බෑ. මොකද මම දර්ශනීය පිළිබඳව හදාරලා නැහැ. දැන් අපි ගත්තත් කෘෂිකර්මය ගත්තත් ඒ විදිහට තමයි අපිට එක රැයකින් යම් යම් දේවල් වෙනස් කරන්න බෑ. ඒ සම්බන්ධ විශේෂඥයින් ඉන්නවා. ඒ සම්බන්ධ ප්‍රාමාණික විද්වතුන් ඉන්නවා.
ඔවුන් සම්බන්ධයෙන් ගනුදෙනු පවත්වලා ඒ ආදි වශයෙන් තමයි හැම රටක්ම අපි ඒ කාලේ අපි දිහා බලාගෙන හැදුණු රටවල් අද දියුණු තත්ත්වයට පත්වලා තියෙන වතුර පොදක්වත් නැතෝ දැන් අවාසනාවට වෙලා තියෙන අපේ රටේ හැම දෙයක්ම සම්පත් අපි තියාගෙන අපිට මේ සම්පත් ටික හරියට කළමනාකරණය කරගන්න බැරි හිස් මිනිසුන් බවට අපි පත්වලා තියෙනවා එතකොට මේකෙදි ප්‍රතිපත්ති සැලසුම් කියන ප්‍රශ්නේ අපිට මේ දරුණු විදිහට ඉස්සරහට ගන්නට සිද්ධ වෙනවා නේ ඔව් මම එක උදාහරණයක් කියන්නම් ඔ මායා इकने विश्वविद्यालय संबंध एमतिवरु कीपा वराक्म महानोरीं पत्तुना ओया विश्वास करने कारण विश्वविद्यालय पत्तिया तुले हेम विश्वविद्यालय सेवके एक में इलाने एगुलांट नूरट ट्रांसर एक इति पेरादिनी विश्वविद्यालय ओक्कुम विश्वविद्यालय गिनियान बेहने मेकड़ हेतु मुकाद अर एमतिवरुन गे हेंचायो टिक विश्वविद्यालय पद्धतिर दापुएगा इतकोड एत्र सुदुसुद इन्ने अन्ने वागे तमय हेम तेनम තම තමන්ගේ මේ ඡන්ද ව්‍යාපාර වලට උදව් කරපු අය ඊට පස්සේ කළු සල්ලි සපයපු අය මේගොල්ලන් වෙනුවෙන් තමයි අවසානයේ දේශපාලඥය වැඩ කරන්නේ එතකොට වෙන්නේ එතන සුදුස්ස නෙවෙයි ඉන්නේ අපේ සිස්ටම් එකම හැදිලා තියෙන සුදුස්සට අවස්ථාව දෙන්න නෙවෙයි ඒ සම්බන්ධයෙන් විද්වතුන් ඉන්නවා ඒ සම්බන්ධයෙන් ඉගෙන ගන්න අය ඉන්නවා ලෝකෙම පිළිගත් අය ඉන්නවා උදාහරණයක් විදිහට මගේ මිත්‍රයෙක් යම් කිසි සැලැස්මක් දුන්න රජයට රජය පිළිගත්තේ නැහැ ඊට පස්සේ ඒ වගේ සැලැස්මක් යා වෙන රටකට දුන්නා මේ රටින් ඒක පිළිඅරගෙන පේටන්ට් කරලත් ගත්තා ඒ වගේ අපේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ කාට හරි ගොට්ටක් අල්ලන එක්කිනාට ඉස්සරහට යන්න ඉඩ දෙන එක ඒක තමයි හැදිලා තියෙන විදිහ ඒක පොඩි තැන ඉඳලා ලොකු තැනම අපිට මේ රටේ මේ විදිහට මේ වැටීම පිළිබඳව දේශපාලඥයන්ට විතරක් චෝදනා කරන්න බැරි තත්වයක් තියෙන්නේ ඒක ඊටාම පහළ ඉඳලා තියෙන්නේ මේ බස් කොන්දොස්තර ගේ ඉඳලාම තියෙන වංචාව කවුරුත් අවංක වෙන්නේ නැත්තේ ඇයි ඇයි අවංකත්වය අපි පාසල් පද්ධතියට පුරුදු කරන්නේ නැත්තේ එතන ඉඳන් තියෙන වංචනිකත්වය හැම තැනම තියෙන වංචනිකත්වය මේ වංචනිකත්වයේ අවසාන කෙළවරට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ අපි තාමත් ෆැන්ටසි වල ජීවත් වෙනවා නම් මේක කතා කරන්නේ නැතුව අපි යථාර්ථය කතා කරන්නේ නැතුව අපි තවමත් ෆැන්ටසි ගත වෙලා ෆැන්ටසි වල නෑ අපි මේ රාවණා පරපුර හරි මොකක් හරි එකක් කියලා ඉවරලා අපි මහා උදාර ජාතියක් කියලා ෆැන්ටසි එක ජීවත් කරවනවා මේ සොසයිටි එක එහෙම ජීවත් වෙනවා නම් මේකේ කවදාවත් ගැලවෙන්න බෑ දැන්වත් අපි සුදුසු අයට තැන දීලා සුදුසු අයට අවස්ථාව දීලා සුදුසු කියන්නේ ඇත්තටම සද්භාවයෙන් දේශපාලනය කරන දේශපාලනයට අවස්ථාවක් දීලා මේ සිස්ටම් එක චේන්ජ් කරන්න ඕනේ සිස්ටම් එක චේන්ජ් කළා අවුරුදු 30ක් 40ක් යනකොට මේකේ වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි ඉතින් අපි දැන් මොනවාක්වත් හිතා ගන්න බැරි තත්ත්වයට बलशक्ति संबंध अमेरिका वगे रटवा बलशक्ति संबंध कोई तरह ओण बलशक्ति बलशक्ति कल्पना चोदना मतुवेन संवाद विसंवाद मतुवेन मे बलशक्ति अर्बुदयाद गैस अर्बुदयानी ऐ එක එක වෙලාවට මේ දේවල් ඇති වෙන්නේ නැති වෙන්නේ ඩොලර් ප්‍රශ්නේ හින්දාමද එහෙනම් කොහොමද අත් පිට මුදලට තෙල් නැව් මුදල ගියනකොට අරගෙන අපි මේ ඉන්ධන ලංකාවට ලබා ගන්නේ ඒ වගේ ප්‍රශ්න ගණනාවක දැන් ජනතාව ප්‍රශ්න කරමින් ඉන්න කාලවකවානවා ඒ අතරවරිද තමයි බලශක්තිය මතරයා තමන්ගේ දුරෙන් අයින් වීම සිද්ධ වෙන්නේ අස්කිරීම ඉවත් කිරීම සිද්ධ වෙන්නේ දැන් එතකොට එතුමන් කරන චෝදනත් එක්ක බලනකොට හැමදාම ජනතාව තමයි රැවටෙන්නේ හැම දේශපාලනඥයෙක්ම අතින් උනත් හැම බලධාරීගේ අතින්ම උනත් විශ්වාසය කියන දේ පිරිහිලා ගිහිල්ලා ජනතාවගේ විශ්වාසයට ඔවුන් පයින් ගන්න තත්වයක් අපිට මතුවලා තියෙනවා අපිට ඒක ඇස්පන අපිටම දකින්නට තියෙනවා දැන් අපි උදේවරු අපිට කියන්නේ බහුතරයක්ම මේ ගෘහණියෝනේ මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්නේ දැන් මොකක්ද දැන් අපි කරන්න ඕනේ දැන් කොතරද දැන් සමහර වෙර කෙරෙකුට හිතෙන්න පුළුවන් අම්මෝ මේ රට නම් හරිය නැහැ මේ රට දාලා අපි යන්න ඕනේ මේ රට වැඩක් නැහැ කියලා හිතෙන්න පුළුවන් සමහර වෙර කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ ආණ්ඩු කොච්චර පිටිටුවක් වැඩක් නැහැ මේ ආණ්ඩුවට කිසිම ආණ්ඩුවක් පිටල වැඩ නැහැ කතර ගහන නම් මම යන්නේ නැහැ දැන් අවසානයේදී වෙන්නේ මන්නම් ඡන්දේ දාන්නේ නැහැ එහෙම නැත්තම් මම මේ රට දාලා යනවා මොකද්ද හිතෙන්නේ දැන් මේ වගේ අවසානයකටද අපි එන්න ඕනේ නැත්තම් අපි රට වශයෙන් හිතන්නට ඕනේ කාලවකවානුව තමයි දැන් මේ ලැබිලා තියෙන්නේ දැන් කොහොම හරි මේ රට ගොඩට ගැනීමක් සිද්ධ කළ යුතුයිනේ ඒකෙත් අවසානාත්මකවක කීම තියෙන්නේ ජනතාවට ජනතාව අතනොත් කාන්තාව දැන් හිට ජාත්‍යන්තර කාන්තා දිනයේ සමරන අද වගේ දවසක අපි ඉස්මතු කරලා ගන්න ඕනේ මේ කතාව නේද ඔව් ඇත්තම මේ ඇත්තම මායා කාන්තාව කියන්නේ රටින් 52ක් 53කට කිට්ටුයි
विशाल तीरने चंद बल दिन अहुआ को आई गैन चंद बल दीर के गैन मोडाइक मिनसु बुद्धिमात्ना मिनसु तेरे पेरनी काल क्रिया मेक क्रो नीला प्रश्न माया चंदे दीप चंदे नो दीप पोली मे पोली किलोमीटर गण ये पोलिंग कहने दें शेड सीट से रहा तो पुलिस ही योद्धा बनने वाला पुलिस ही योद्धा वाला था मैं पोलिंग पालने कराने वाके में पारा दिखा रहा था मैं ट्रैफिक वो दे हम शेड का गाने में एक का विधि है टा मैं मिनी सू आरविधिर पौधी काना है इतने तरह रांडू ऐसी बना वा मैं तेल बैरल ले करा याना वा आप इटे पोली में टिका पेट्रोल आडवेंग इन्नत बाया है मुको देखो नातरा उन्हों तेह में उस गने याना था माय मिनी मैं वाके प्रश्न गाने ना भागती है ना वा मैं ओया खाता करा राठ दाले याने के पिली बंदे राठ दाले याने पुलों पिरी साकी ना राठे अति सुलुतर याक अबे अनित मिनी सू को हिट दिया ने एकेन सारनागत विधि याद मूदिंग याद बोट ऑस्ट्रेलिया बटे याद मुखाद कराने एक प्रायोगिक विशुद्ध वक्त में अपने डाले आने बह मे काफी रट मे काफी गोडनागर के तमाय करोने गोडनागर सल सुमा सह गोडनागर पीली वेला तमाय अभी हिता नोने तो विशेष मम स्त्रीन कथा करना स्त्रीन बुद्धिमत्व नोने හැමතිස්සෙම තමන් බලයට පත් කරන්නේ කවුද කියන එක. එතකොට අපි නැවතත් මේ ඩ්‍රාමා වලට අහු වෙනවද? ඇත්තම කියනවා නම් මේ ඔක්කොම පිටිපස්සේ තියෙන එක එක්තරා ඩ්‍රාමා එකක්. මීට කලින් තිබ්බේ ඩ්‍රාමා. ඒ ඩ්‍රාමා වලින් අරයා මරන්න එනවා, මෙයාව මරන්න එනවා, මතකනේ සිද්ධ වෙච්ච දේවල්. ඒකල් ඉවරලා මේ ලොකු ඩ්‍රාමා එකක් හදලා ඒක ඉදිරිපත් කරනවා මිනිස්සු අහු වෙනවා. ඊට පස්සේ නයි එනවා කියනවා, නයි කරඬු අරන් එනවා කියනවා. ඉතින් මේව මොන තරම් देशपालने आगमीकरणे करा දැන් ඉන්නේ මේ දෙවිවරුනේ මේ දෙවිවරු නිකන් කුන්ත අරගෙන ඉන්නේ මොනවා හරි අර නිකන් ඇටමාල පැලඳගෙන නිකන් ඒ සාත්‍රකාරයෙක් වගේ තමයි පෙනී සිටින්නේ. ඒක කොහොමද? එච්චර දියුණු ලෝකේ දැන් අපේ අර වෙන රටවල ජනාධිපතිවරු අගමැතිවරු බයිසිකලෙන් වැඩට යනවා. ඒ වගේ තත්යකට එන්න නම් අපිට මේ මං හිතන්නේ කල්ප කාලයක් යයි කියලා ඉස්සරහට. එහෙම නෙමෙයි මම කියන්නේ මේ ඇන්දිල්ල මේ කාන්තා කියන්නේ ස්ත්‍රිය අන්දනවා. ස්ත්‍රිය එකට අහු වෙනවා දැන්වත් මේ ඇන්දිල්ල නතර කරන්න ඕනේ ඔබ යෝජනා කරනද මේ ඇන්දිල්ලේදී ප්‍රධාන වශයෙන් ඇන්දෙන්නේ කාන්තාව කියලා ඔව් කාන්තාව ඇන්දන අන්දන එක මම කියන්නේ මේ ලංකාවේ සියලු කාන්තාවන්ට ඇඳ ගන්න එපා මේක තවදුරටත් ඇඳ ගන්න එපා ගෙදර බුදුන් අම්මා කියලා ඉස්සලම අන්දනවා අන්දලා ඔක්කොම වැඩ ටික ගන්නවා එතකොට කිසි විදිහකින් වැඩ ෂෙයා කරන්නේ තමන්ගේ පුතේ ෂෙයා කරන්නේ දැන් මොකද දීලා තියෙන පොල් ගන්න දෙන්න එපා මේ පව් සිද්ද වෙනවා සැමියාට පොල් ගන්න දුන්නොත් කියලා. එතකොට ලුණු ගෙඩිය සුද්ධ කරන්න දෙන්න එපා. එතකොට එයාත් වැඩ ඇරිලා ඇවිල්ලා එයා හොඳට මෙහෙම දිග ඇරිලා පත්‍රේ බලනවා. එයා යුක්‍රේනයේ සහ රුසියාවේ ගැටුම පිළිබඳ හොඳට දන්නවා. හැබැයි ගෑස් 3500යි කියලා දන්නේ. ඉතින් අන්නේ විදිහ පිරිමි අවශ්‍ය නැහැ අපිට. කියන්නේ අපිට සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ. එතකොට මේ යුක්‍රේනයේ මේ වෙලාවේ පාවිච්චි කරන්නේ මොන වගේ අවි ආයුධද? මේ යුරුසියාව ගහන්නේ මොන වගේද? රුසියාව දෘෂ්ටිකත් හදා බැලීම් කරනවද වගේ එක පිරිමියාගේ ප්‍රශ්නයක් වෙලා අද හාල් තියෙනවද උයන්නේ කියන එක ස්ත්‍රියගේ ප්‍රශ්නයක් වෙලා තියෙන ගෙවල් වල. අන්න ඒ වගේ ප්‍රශ්න ඇතුලේ බැහැණියව තවතරටත් අන්දනවා. මම කියන්නේ මේ විදිහට ඇඳ ගන්න එපා. මොකද්ද අන්දන්නේ? ඒගොල්ලෝ හරි ආසයි. අපි මේ ගෙදර බුදුන් අම්මා කියලා ඔක්කොම يعني එහෙම ඇඳුවාට පස්සේ වැඩ ටික ඔක්කොම කරනවා. මේ අර මහා පොළවසේ නිහඬ නිසංසල මේක දරා ගන්නවා කියලා අන්දනවා. ඉතින් ඇඳ ගන්නවා. කාන්තාව ඉන්නේ සෙනෙහස සපයන්න, එහෙම නැත්තම් ආදරය දෙන්න, මේ සුවපහසුව දෙන්න කියලා කියනවා. නමුත් දරුවෝ ඉතුරු කරන්නේ දන් කුඩ ටික අම්මට.
අම්මගේ පෝෂණය තමයි දුර්වල වෙන්නේ. මේ සමාන මිනිස්සුන් මේ සමාන විදිහට වැඩ බෙදා ගන්න ඕනේ. ආර්ථික වශයෙන් අපි සමාන විදිහට දේවල් බෙදා ගන්න ඕනේ. දේශපාලනික වශයෙන් කාන්තාව ඉන්නේ අපේ රටේ ඔමය ඉතාමත් පහළ තත්ත්වෙන්. අපේ කලාපයේ අනිත් රටවල් වල මීට වැඩිය වැඩි නියෝජනයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවල. ඔව් හැබැයි ඔබගේ විශ්වවිද්‍යාලය තුළින් බිහි වෙන්නේ විශ්වවිද්‍යාල තුළින් එළියට එන්නේ වැඩිපුරම කාන්තාවන්. මං හිතන්නේ පිරිමි පාර්ශවයට වඩා පිරිමි දරුවන්ට වඩා කාන්තාවෝ තමයි වැඩිපුරම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාරණ ඉගලු අනමුතවුන් විල කියවෙන් පිළෙනවා. ඒක තමයි ඊළඟ ප්‍රශ්නේ. ඔයාව කියනකොට මම කල්පනා කරේ ඒකට උත්තර දෙන්න. ඒකට හේතුව තමයි වැඩිපුරම ප්‍රමාණයක් අද වෙනකොට 70 ගණනක් විතරම ගැහණු ළමයි තමයි උපාධිධාරීන් වෙන්නේ. මේ ගැහණු මේ උපාධිධාරී රුහණිය තමයි ගෙවල් වලින්. එකයි තත්ත්වය. එතකොට රට වියදම් කරපු මේගොල්ලන්ව ගොඩනගන්න රට මෙච්චර කාලයක් වියදම් කරපු ධනයට මොකද වෙන්නේ? ධනෙ විනාශ වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ විෂන් එක තමයි නිසිතන කියන එක. නිසිතන තමයි ඔය ගෙදර ඉන්න. උපාධිය තිබ්බට කමන්නේ. බඳිනකොට අර මංගල දැන්වීම් ටිකක් අරන් බලන්නකෝ. මංගල දැන්වීම් වල ඔක්කොම තියෙන උපාධිධාරී දියණියට. මේ හොයන්නෙත් උපාධිධාරී දියණියක්. ඒ වුණාට උපාධිධාරී දියණියට අන්තිමට කියනෝ ප්‍රයිවට් ෆර්ම් එක හොඳ රස්සාවක් හම්බෙනකොට විශාල පඩියක් තියෙන නෑ රෑ වෙනවා මේකට ගියාම මේ රෑට වට එන්න බෑ ගෙදර ඉන්න. ඔකට යන්න එපා. ටීචින් කරන්න. ටීචින් ඉතින් අපි දන්නවා රුපියල් 40,000 45,000 පඩිය. එතකොට අන්නේ විදිහට ස්ත්‍රියට යන්න තියෙන මාර්ග අවහිර කරනවා. අවහිර කරන්නේ ආදරේ මුවාවෙන්, ආරක්ෂාවේ මුවාවෙන්. ආරක්ෂාව කියලා කියන්නේ ඕන රෑක ඕන දවාලක අපිට නිදහසේ පාර යන්න පුළුවන්කම. රෑකට යන්න බැරි නම් එතන තියෙන්නේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. එතන තියෙන්නේ ඒ රටේ ආරක්ෂාවක් නැහැ. මගදී ගෑනු ළමයි දූෂණය කරනවා. කෝච්චිය යන්න බැරි නම් ගෑනු ළමයෙකුට ඒ කෝච්චිය ගැන වැඩේකාරයා ඒ ළමයව දූෂණය කරනවා නම් එහෙම රටක් මේක. එතකොට ඒ රටේ කොහෙද ආරක්ෂාවක් තියෙන්නේ? ආරක්ෂාවේ නාමයෙන් ගෑනු ළමයිව මේ ගෙවල් වල තියන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ පාර ඒගොල්ලන්ට අරලා දෙන්නේ. ඒගොල්ලන්ගේ දක්ෂතා අනුව ඉස්සරහට යන්න. එතකොට දක්ෂතාවයේ තියෙන්නේ යාට මියුසික් වලින් නම් මියුසික් වලින් යන්න දෙන්න ඕනේ. අපේ රටේ ඉතා විශාල මේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. අර මිත්‍යාව ගැන වෙනම කතා කරන්න ඕනේ. මේ මම කියන්නේ ඔමායා වෙන ප්‍රෝග්‍රෑම් එකක් දාලා අපි ගැන කතා කරන්න ඕනේ තරම් මිත්‍යාවෙන් පෙළෙනවා අපේ මිනිස්සු. මිත්‍යාව විවිධාකාරයි. අර අපි පහුගිය දවස්වල දුටුවදයක් තමයි ජේෂ්ඨ කතික ආචාර්යතුමේ මතක් කරා විදිහට මේ මිත්‍ර වෛද්‍ය විද්‍යාවෙන් දියුණු ලෝකේ බෙහෙත් ටික ගන්න යන්නේ නැහැ තමන්ගේ දරුවා තමන්ගේ ඇකේම මිය යන මිත්‍යාව නිසා. ඒ විතරක්ද? දරුවා මිය ගියාට පස්සේ දරුවාට පණ එනකන් යාඥා කරනවා. මිත්‍යාවට මිත්‍යාවේ ඉන්නේ බෞද්ධයෝ විතරක් නෙමෙයි. මේ හැම සියලුම ආගම් සියලුම ආගම් ඇතුලේ තියෙන මිත්‍යාව. ඉතින් අවසානයේදී දේශපාලනඥයා හෝ ඒ ඔය නම සහිත ඕනෑම කෙනෙකුට ඕනෑම කල්ලියකට ඕනෑම පුද්ගලයෙකුට ජනතාව රැවටීම හරි පහසු. ඉතින් අවසානයේදී මෙවැනි තත්වයකට රට ගමන් කරනවා කියන එක මේ මහ ලොකු අරුමයකුත් නෙවෙයි බලන් ගියාම. ඔව් ඒ තත්වෙට පත් කරලා තියෙන්නේ. ඒ තත්වෙට පත් කරාට පස්සේ මේ දැන් මේ දවස්වල යන ඩ්‍රාමා එක තියෙනවනේ. ඒ වගේ ඩ්‍රාමා විශ්වාස කරන්න හරි ලේසි. අනේ අරයා තමයි නායකයා අර බලන්න කියන දේවල් හරියටම හරිනේ කියලා කියනවා. ඉතින් මිනිස්සුන්ව රවට්ටන එක සහ රැවටෙන එක අපේ කලාවක් බවට පත් වෙලා අපි ඒව පිකාසෝලා බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා يعني අපිට අවශ්‍ය කරන්නේ දැන් මේ ජාත්‍යන්තර කාන්තා දිනයකදීවත් අපි කියන්න ඕනේ මේ ස්ත්‍රීන්ට රැවටෙන්න එපා. මේ දේශපාලඥයන්ට රැවටෙන්න එපා. ඔබව අන්දන ඔබට හොඳ කියන ඔබට gedara budun amma කියලා ඔක්කොම වැඩ ටික කරව ගන්න එහෙමත් නැත්නම් මේ එහෙම නැත්නම් තමන්ගේ ස්වාමියා හරි තමන්ගේ සැමියා ආදරේ ආරක්ෂාවේ නාමයෙන් තමන්ගේ වෘත්තීය ජීවිතේ ඉස්සරහට යන්න දෙන්න නැත්නම් මේවා ඔක්කොම ඇන්දිලි. මේවා වැඩක් නැහැ. ඒක නිසා මූලික දේ අපි මිත්‍යාවෙන් මිදෙන්න ඕනේ. මිත්‍යාවෙන් මිදලා අපිට සත්භාවයෙන් රට කරන්න පුළුවන් මිනිස්සු තෝරගන්න දැන් අපි රැල්ලක් හදන්න ඕනේ. අඩුම තරමින්. එතකොට අපිට අනිත් රටවල් වලින් සමහර වෙලාවට මීට වැඩිය සහයෝගයක් ලබා දෙයි. මං හිතන්නේ මේ දැන් තව ටික දවසකින් මේක වෙනස් වුණත් මේ ප්‍රවණතාව ටික වෙනස් වුණත් අපිට මීට වැඩිය සහනයක් දෙයි. අපිට අඩු තරමින් ණයට තෙල් ටික හරි දෙන්නම් කියලා කවුරු හරි කියයි. දැන් ණයට තෙල් දෙන්නේ නැහැ කවුරුත්. ණයටවත් තෙල් දෙන්නේ නැහැ. ණය ගෙවන්න බැහැ අපිට. අපි කොහෙන්ද ගෙවන්නේ? අපිට තව කොච්චර මේ ණය වාරික ගෙවන්න තියෙනවද ජූලි වෙනකොට ආපහු? ඒ නිසා මේ අත ළඟ සාගතයක් තියෙනවා. අත ළඟ සාගතයක් තියෙනවා. මොකද මම එහෙම කියන්නේ මේ තෙල් නැති වුණාට පස්සේ ආහාර ටික කොහොමද ප්‍රවාහනය කරන්නේ? දැන් අපේ ගෙදර ඉස්සරහා තියෙන එළවලු කඩේ
එළවලු නැහැ කිව්වා. එළවලු ගේන්න යන විදිහක් නැහැ ඩීසල් හොයාගන්න බැලුරියට. ඉතින් මේක ඔමායා ඔයා විශ්වාස කරන්න ඩීසල් පෝලිං කිලෝමීටර් ගණන් දිගයි. කිලෝමීටර් ගණන් දිගට ඩීසල් පෝලිං තියෙනවා. එතකොට අපිට දැන් උදාහරණයක් විදිහට මම පෞද්ගලිකව කිව්වොත් මට ඔන්ලයින් ලෙක්චර්ස් කරන්න බෑ. අර විදිහට රෙකෝඩ් කරලා දාන්න විතරයි පුළුවන්. ඊට පස්සේ පැය ගණනාවක් තුල මේ අපිට වැඩ කරන්න බෑ. මේ කරන්ට් එක නැතුණාට පස්සේ ලැප්ටොප් එකක චාර්ජර් එක තියෙන පොඩි අපි තියෙන පරණ ලැප්ටොප්ස් මේ අලුත් ඒවා අපිට ලැබිලා නැහැ. ගොඩක් කල් පාවිච්චි කරපු පරණ ලැප්ටොප්ස් තියෙන. එතකොට ඒකේ ගොඩක් වෙලා අපිට වැඩ කරන්න බෑ. ඒක ඕෆ් වෙනවා. ඊට පස්සේ පැය ගණනාවක් අපිට විදුලිය නැහැ. වැඩ කරන්න බෑ විදුලිය නැහැ. ඉතින් විදුලිය තියෙන විශ්වවිද්‍යාලයට ගියෝ ජෙනරේටර්ස් තියෙන නිසා. නමුත් විශ්වවිද්‍යාලයට යන්න තෙල් නැහැ. ඉතින් කොහොමද මේ සියලු දේවල් අකර්මණ්‍ය වෙලා තියෙන රටේ? ඇයි අපි මේක මේ කියන්නේ මට තේරෙන්නේ නැහැ මිනිස්සු අපි අන්ධ වෙලා වගේ බලන් ඉන්නවා තාම කවුරු හරි ඇවිල්ලා නිකන් මේ අහා ආශ්චර්යයක් වෙයි කියලා. ඒ අතරතුර නිකන් මිත්‍යාවේ නන්දනවා මේක තමයි පරම පූජනීය රට මේක තමයි ලොවෙන් උතුම් රට කියලා අන්දනවා. මේක ඉතාමත්ම පල්ලෙහාට වැටලා තියෙන යන්න පුළුවන් කොහොම හරි යන්න පුළුවන් මිනිස්සු රටෙන් යනවා. නමුත් රටෙන් යන්න බහුතරයකට බැහැ. මොන පදනමක් මතද රටෙන් යන්නේ? බහුතරයකට රටෙන් යන්න බෑ. ඒ නිසා මේ රට නැවත ගොඩනගන්න හරි සැලැස්මක් කවුරු හරි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ සැලැස්මත් එක්ක අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. දැන් රටකි දැයකි ලොවකි ඇය යන තේමාවෙන් තමයි හෙට දවසේදී ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නේ. දැන් අපි හැම වෙලාවෙම කියන දයක් තමයි කාන්තාවට ළමයට ළමයින්ට සලකන ආකාරයෙන් තමයි මේ රටේ අපිට දියුණුව බලා ගන්න වෙන්නේ. නමුත් ඒ තත්ත්වෙ කොයි ආකාරයෙන්ද අපේ රටේ තියෙන්නේ කියන ප්‍රශ්නය සමහර වෙලාවට මතුවෙනවා. දැන් කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය මූලික කරගෙන තමයි මෙවර කාන්තා වැඩසටහන් පැවැත්වෙන්නේ. දැන් හෙට දිනේට සමගාමීව දැන් මෙතන දෙන ප්‍රශ්න දැන් මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි දැන් ගිය අවුරුද්දේ කාන්තා දිනයක් පැවැත්වුවනේ. ගිය අවුරුද්දේ කාන්තා දිනයක් පොළ තේමාවක් පවත්වලා මෙන්න මේ විදිහට කරලා එහෙම හැබැයි අපි ආපසු හැරී බැලීමක් නැහැ. දැන් ඒ තේමාවෙන් යුක්තව කී දෙනෙක් ගොඩ ගිහිල්ලා තියෙනවද? දැන් අපි මෙවර තේමාව ගත්තොතින් කාන්තාවගේ ජීවනෝපාය සංවර්ධනය මූලික කර ගැනීම නම් මේකට ඊ පොලක් කරනවා නම් තව තව දේවල් කරනවා නම් දැන් අපි බලන්න ඕනේ ඊගව අවුරුද්දේ මොකක්ද දැන් මේකෙන් සිද්ධ වුණු විපර්යාසය කියලා. නමුත් අපි දන්නවා එවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් මොකක්ද ඔබ හිතන්නේ මෙවර කාන්තා දිනය සම්බන්ධයෙන්? ඇත්තටම මායහ කාන්තා දිනේ දවසේ විතරක් අපි කතා කරනවා. දැන් මට මේක ඇති වෙලා තියෙන්නේ. මේ කතා කිරීමේ සත පහක වැඩක් නැහැ. අපරාධ දන්නේ. අපරාධේ අපි මේ කතා කරන එක කාලය. මොකද අපි ආපස්සට බැලුවාට පස්සේ කිසි දෙයක් ඒ අවුරුද්ද තුල වෙලා නැහැ. ඒ කියන්නේ මේ සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ රජයේ හරි මේ රජයේ නොවන සංවිධාන හරි කරන ප්‍රොජෙක්ට්ස්. ඉතාමත් සුළු පිරිසකට විතරයි ඒ වගේ ප්‍රතිලාභ ලැබෙන්නේ. විශාල පිරිසකට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි මේ කතා කරන දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කාන්තා දිනය කියලා කියන්නේ කාතකට කාන්තාව තනිකරම වෛශ්‍යවෘතිය යොදවන දවසක්. බොරුවට යාව අන්දනවා, බොරුවට අන්දලා ආයි ඊළඟ දවස් ඉඳන් වෙන්නේ ඒකමයි. ඊට පස්සේ කාන්තා දින ප්‍රෝග්‍රෑම්ස් වල ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ ආපහු මැහුම් ගෙතුම් වලට මනමාලියන්ට අන්දන ඒවා, උයන පිහන ඒවා, කේක් වැඩ දාන ඒවට තමයි වර්ක්ෂොප්ස් කියලා කරන්නේ. ඒක නෙමෙයි වෙන්න ඕනේ. සමස්තය වශයෙන් මේගොල්ලන්ගේ ආකල්පය වෙනස් කරන්න ඕනේ. යාගේ දක්ෂතාවයේ තියෙන තැනකට යාට යන්න. කවුද ජයන්ති කුරුතුම්පල එවරස් නැග්ගට පස්සේ සෝෂල් මීඩියා වලට ගිහිල්ලා බලන්න යාට කියපු දේවල්. ලොකු ඇචීව්මන්ට් එකක් අරන් කාන්තාවක් එනවා රටට. අපේ රටේ කෙනෙක් කවුරුත් ගණන් ගන්නෑ. ඒක තමයි මෙහි ස්වභාවය. ඉතින් ඒගොල්ලන්ට ඉස්සරහට යන්නේ යාට කාන්තා ශරීරයක් තියනවද කියලා හොයනවා, යාගේ අස්සක් මුල්ලක් නැර හොයනවා, කළුයිද සුදුයිද කියලා හොයනවා. මේ වගේ බරපතල ඩිස්ක්‍රිමිනේෂන් තියෙන්නේ. පාටට, කුලයට, ජාතියට මේ හැම දෙයකටම තියෙන ඩිස්ක්‍රිමිනේෂන් අපේ රටේ. විශේෂයෙන් කුලය. කුලය පවා මේ මංගල යෝජනා අරගල බලන්න උමායා මංගල යෝජනාවල කොච්චර කුලය මෙන්ෂන් කරනවාද කියලා. මේ අපි කියන මේ දියුණු සමාජයේ අපි කියන මේක දියුණුයි අපි මනුෂ්‍යත්වයේ තමයි අගයන්නේ කියලා එහෙම නැහැ. මේකේ විශාල ප්‍රමාණයක් කුලවාදය, ජාතිවාදය, ආගම්වාදය මේ හැම දෙයකින්ම නිකන් මේ 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 මේක ඇතුලේ නිකන් වන වෙලා කුණු වෙලා තියෙන සමාජයක් තියෙන්නේ. ඉතින් මෙතනදී අර වගේ ආපහු කාන්තාවට නිසි තැන කියලා ඉවරලා ඔයා මනමාලි වන්දන්නේ කියලා කියන එක තමයි කරන්නේ. හැබැයි උයන එක කාන්තාවගේ රාජකාරියක් කියලා තමයි කියන්නේ. ඔය කාන්තාව තමයි උයන්න දක්ෂ කියලා. නමුත් අපි ගත්තොත් එම් හොඳ හෝටලයක chef කෙනෙක් පිරිමික්. ඒක ඉන්ඩස්ට්‍රි එකක් වෙද්දී ඒක යන්නේ පිරිමි පාර්ශවයට. ඒක දේශපාලනේ පේනවනේ. තියෙන දේශපාලනේ. එතකොට වැඩි වැටුප් ලැබෙන්නේ පිරිමි පාර්ශවයට යම් කිසි විදිහකින්. ඒ කියන්නේ මේ මහන්සි එකම වුණත් සමහර වෙලාවට වැඩි වැටුප පිරිමින්ට හම්බ වෙනවා. රජයේ රැකියාවල එහෙම වෙන්නේ නැහැ. නමුත් රජයේ රැකියාවල ඇතුළේ ඩිස්ක්‍රිමිනේෂන් තියෙනවා.
විවිධාකාරයේ ලිංගිකල්ලා සිල්ලනවා යාට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ ගැහණියෙකුට මම පෞද්ගලිකව මේ වත් විඳලා තියෙනවා එතකොට ඉස්සරහට යන්න දෙන්නේ නැහැ වැඩක් කරන්න දෙන්නේ නැහැ වැඩක් කරනකොට ඒකට ඩිස්ටර්බ් කරනවා කකුලෙන් අදිනවා පිරිමින්ටත් මේවා කරනවා ඇති නමුත් ගැහණියෙකුට ඉස්සරහට යන්න සමාජය දෙන්නේ නැහැ ඉතා අමාරුයි මේවා කඩාගෙන ඉස්සරහට යන්න ඉතින් මේවා කඩාගෙන මේ 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 තියෙන සම්ප්‍රදායික වැටකඩුලු කඩාගෙන ඉස්සරහට යන්න තමයි ස්ත්‍රියකට අපි මේ වගේ කාන්තා දිනයක දිරිය දෙන්න ඕනේ එහෙම නැතුව ගිහිලි වරලා මේ යම් කිසි කෙනෙක්ගේ ජීවනෝපාය නම් වීම සඳහා උදව් කරන්න ඕනේ एक अनिवार्य उदाव करांड ओने ए उदाव किरीम हम तीसम करान स्त्री कट रंग उदाव करान ओया महान ओया मन माली उन्टान याट उदाव कराने ने है ओया पोस्ट ग्रेजुएट ठेकट यान ඔයා මෙන්න මේ විදිහට කරන්න දැන් ඔබ කිව්වා ඔමායා අපි අපේ වැඩිපුරම ඉන්නේ ස්ත්‍රීන් ඉන්නේ මේ ග්‍රැජුවට්ස් ആയി ස්ත්‍රීන් කියලා නමුත් පෝස්ට් ග්‍රැජුවට් ස්ටඩීස් බලන්න පෝස්ට් ග්‍රැජුවට්ස් වලට වැඩිපුරම ඉන්නේ පිරිමි ගැහණු ඉන්නේ tikai ඇයි ඒගොල්ලන්ට ළමයි හම්බ වෙලා ඒගොල්ලෝ ගෙවල් වල ඒගොල්ලන්ට පෝස්ට් ග්‍රැජුවට් කරන්න බෑ ළමයි ලොකු වෙලා යම් කිසි කාලයක කරන්න එතකොට ඒ වෙනකොට කියන අනේ දැන් මොකටද කරලා දැන් මම මේවා තැරලා දානවා කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා එතකොට අන්ඩර් ග්‍රැජුවට් ගැහණු ළමයි හිටියා වුණාට පෝස්ට් ග්‍රැජුවට් එනකොට ඒකේ අධිකාරිය තියෙන්නේ පිරිමියා තේ දැන් රැකියාවෙන් ඉස්සරහට යන්න ඕනේ පිරිමියා ස්ත්‍රිය නෙමෙයි ඉතින් මෙන්න මේ වගේ තියෙන මේ සංස්කෘතික වැටකඩලු කඩ දානකම් අපිට කවදාවත් මේ බොරුවට කාන්තා දිනේට ඇගිලි වෙලා මනමාලි වන්දන වර්ක්ෂොප් එකකට ගිහිල්ලා මේක කරන්න බෑ මම මේකට කියන්නේ ඇත්තටම කාන්තා දිනේ වාශාවෘතිය එදවීමක් කියලා දැන් හෙට දිනේ අපි ජාත්‍යන්තර කාන්තා දිනේ සමරන පසුබිමක අපි මේ අද දවසේදී තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ හිතවතුනි දැන් අපිට තවත් ප්‍රශ්නක් තියෙනවා අපි දකින්න දෙයක් දැන් අපේ රටේ නගරසන්නව නම් මේ ප්‍රශ්න අපිට දකින්නට නැති තරම් නමුත් අපි දන්නවා ඈත ගම් දනව්වල කුඩා දැරියෝ යෞවන වියට එළඹි දැරියෝ පාසල් එන්නේ නැහැ. ඒ මොකද තමන්ගේ පෞද්ගලික සනීප ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවෙන ගැටලුකාරී දවස් 3ක් වගේ කාලසීමාවකදී අඛණ්ඩව දවස් 3ම පාසලට එන්නේ නැහැ. තමන්ගේ අපි ඇත්තටම කිව්ව දෙයින් තමන්ගේ මාසික ඔසප් වීම සිද්ධ වෙන කාලසීමාවෙදී ඔවුන් පාසලට එන්නේ නැහැ. ඇයි 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 කියලාද සංජීවනී හිතන්නේ? තමන්ගේ වැසිකිලි කිසි පහසුකම් අදාළ පාසලේ නැහැ. ඔව්. ඊ සහ ස්ත්‍රී පුරුෂ ભેදයක් වුන්ට නැහැ. වුන් එකම වැසිකිලියට තමයි ගමන් කරන්නේ. එතකොට දැන් අර වැඩි වියට පැමිණෙන දැරියෝ කොහොමද මේ තමන්ගේ මේ අපහසු දින තුන පසු කරන්නේ? මේක ලොකු ගැටලුවක් බඩපතු අපිට මතකයි පහුගිය දවස්වල කොයි ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පවා කතා බහ කරනවා. නමුත් එකත් හාස්‍යය තමයි. විහිළුවට ලක්ුණේ. සහ මම පෞද්ගලිකවම දන්නවා දැන් අපි රට පුරා සංචාරය කරනකොට සංජීවනී ජිෂ්ඨ කතිකාචාර්යතුමිය අපට වැසිකිලි කිසිකිලි පහසුකම් කොහෙද තියෙන්නේ? බස් හෝල් එකක් තියෙනවා. බස් හෝල් එකකට නැග ගන්න පුළුවන්. හැබැයි කොතැන කොයි විදිහටද නිසි සෞඛ්‍ය ආරක්ෂිතව සෞඛ්‍ය සම්පන්නව කැමරාවක් තියෙනවද නැද්ද කියලා බයක් හිතෙන් නැති වෙන්න කාන්තාවකට වැසිකිලි කිසිකිලි පහසුකමක් තිබෙන්නේ කොහෙවත් නැහැ. ඒතර අපි එක් දිනයක් මේ විදිහට වෙන් කරලා තියෙනවා. මේ වගේ මූලික ප්‍රාථමික අවශ්‍යතාවත් අපිට ඉෂ්ට කරගන්න බැරි වෙලාවක් තියෙනවා. ඉතින් මෙච්චර අපි කාන්තාවලට සලකන රටේ මේ සම්බන්ධයෙන් මොන වගේ ඔබටත් මේ වගේ දේවල් ඕන තරම් අතට අහුවෙලා ඇති. අද කිමති මොන වගේද දකින්නේ මේ තත්ත්වය? ඔබ ඉතාමත් හොඳ තැනකට ගෙනාව මේ සාකච්ඡාව. ඇත්තම මේක අපි ජාත්‍යන්තර කාන්තා දිනයේ ඉතාමත් බරපතල විදිහට කතා කරන ඕනේ මාතෘකාවක්. අපි කතා කරනවා සමතැන කියලා. සමානාත්මතාවය කියලා. සමතැන සමානාත්මතාවය තිබ්බට හරියන්නේ නැහැ ඔමායා සාධාරණත්වයේ තියෙන්න ඕනේ. කාන්තා දිනයක අපි සාකච්ඡා කරන ප්‍රධානම දේ තමයි සමානාත්මතාවයේ වගේම සාධාරණත්වයේ කියන එක. මම එක උදාහරණයක් ගන්නම් අපේ විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්. අපේ විශ්වවිද්‍යාල වල තියෙනවා මේ මෙතනදී සමානාත්මතාවය. ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම ෆැකල්ටි එකට ස්ත්‍රී වැසිකිලි 3කට පිරිමි වැසිකිලි 3ක් තියෙනවා. දැන් මේක සමානයිනේ. දැන් ඕන කෙනෙකුට පේනවා මේක සමානයි කියලා. හැබැයි මෙතන සාධාරණ නැහැ. වැස්ස දවසට ස්ත්‍රීන්ගේ වැසිකිලි පෝලිං වල ගැහණු ළමයි ගොඩාක් දිගට ඉන්නවා. එතකොට පිරිමි ළමයින්ගේ නැහැ. මොකද්ද පිරිමි ළමයින්ගේ හැම පෝලිමක් නැහැ. මොකද්ද මෙතන වෙනස තියෙන්නේ? ඒ වෙනස තියෙන්නේ අපේ රේෂියෝ එක. ඒ කියන්නේ ස්ටුඩන්ට් රේෂියෝ එක පිළිබඳව තීරණ ගන්න තැන්වලදී තීරණ අරන් නැහැ. ස්ටුඩන්ට් රේෂියෝ එක 3ට 1යි නං 75 ගැහණු ළමයි නං 25ක් පිරිමි ළමයි නං සමතන කියන එකෙන්ට වැඩක් නැහැ. එතන තියෙන උනේ සාධාරණත්වයේ. එතකොට පිරිමි වැසිකිලි 3කට ගැහණු වැසිකිලි 3කට පිරිමි වැසිකිලි 1ක් තමයි හදන්න ඕනේ.
අර සමානාත්මතාවයත් වැඩ සෝරි සමානාත්මතාවයත් මදි වෙන අවස්ථාව තමයි අපි කියන්නේ සාධාරණත්වය කියලා. එතකොට මේ ඔබ සඳහන් කරා දවස් 3ක් මේ විදිහට දරියන්ට ඇති වෙන ප්‍රශ්නය සමහර අයට දවස් 3යි ඔමායා මේක ගොඩක් වෙලාවට පුංචි ළමයි සම්බන්ධයෙන් ගත්තොත් මේ මම වෛද්‍ය විශේෂඥයෙක් නොවුනත් අපි අත්දැකීමෙන් දන්නවා දරුවෝ ලැබිලා යම්කිසි වැඩිහිටි වියකට එනකන් ඇයගේ මෙම චක්‍රයන් බොහෝ විට නිශ්චිත දිනයකට සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මේ දරුව හරි අපහසුතාවයට පත් වෙනවා. දවස් 3නේ මේ දවස් 7ක් 8ක් මේක මේ කාලේ ඇදිලා යනවා. එතකොට ඒගොල්ලන්ට වැසිකිලි පහසුකම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ පෑඩ්ස් ප්‍රශ්න ඔබ සඳහන් කරා එක්තරා දේශපාලඥයෙක් මේක ගෙනාවට පස්සේ ඔක්කොම හිනා වෙන්න ගත්තා. මේ නිකන් පෑඩ් පප්පා කියලා නමකුත් දැම්මා. එතකොට මිනිස්සුන්ට පෑඩ් කියුවාම ඒකට මැජික් එකක්. මේක හැබැයි සනීපාරක්ෂක උපකරණයක් විතරයි. මේකේ මොකුත් මැජික් එකක් නෑ. අපේ මිනිස්සුන්ට දැන් පහුගිය දවස්වල මම මේ ඉන්දියාවේ ගියා ජෛන මුනිවරු බලන්න ඒගොල්ලෝ නිරුවත් මිනිස්සු හරි මැජික් දැන් මේ මෙහෙළුවෙන් ඉන්න මිනිස්සු බලන්න ගියා කියලා. ඇයි යන්නේ මෙහෙම බලන්න තිබ්බනේ කියලා කියනවා. ඉතින් ඒක අපේ රටේ මේ නිරුවත කියන එක පෑඩ්ස් කියන එක ලිංගික කාරණා කියන එක හරි මැජික්. ඒක මැජික් එකක් නෑ. ඒක මේ අපි ඒ වගේ දෙයක් කතා කරපු ගමන් කියන ආරයට හොර මිනිස්සු ඉන්නවා. එහෙම කිරිවල දැන් මේවක් මේක විවෘතව කතා කරන්නේ නැති එක තමයි මේ මේක ඇතුළේ තියෙන ලිංගික කුහකත්වය. අපි පුදුමාකාර ලිංගික කුහකත්වයෙන් පෙළෙන ස්ත්‍රීන් සහ පුරුෂයින් ඉන්න රටක් මේක. මොකක් හරි විවෘතව අපි කතා කරන්න ගියපු ගම මේ අපි මේ ගිහිල්ලා කරනවා වගේ තමයි කියන්නේ. අන්න ඒ විදිහට මේ එතකොට ඒගොල්ලෝ විවෘතව කාන්තාවකගේ තියෙන සනීපාරක්ෂක ප්‍රශ්නයක් කතා කරන්න කැමති නැහැ. ඒක කතා කරන්නේ හැංගිලා පෑඩ්ස් පැකට් එක ඔතලා දෙන්න ඕනේ පත්‍ර කෑල්ලක. ඇයිද කියන්නේ මේක උපකරණයක්. මේක අපිට කතා මේ මේ නිකන් කඩේකින් ගන්න පුළුවන් වෙන්න ඕනේ. සුලභ වෙන්න ඕනේ. වෙන රටවල් වල ඉස්කෝලවල මේ ඉස්කෝලවල තියෙනවා පෑඩ්ස් තියෙනවා කොන්ඩම්ස් පවා තියෙනවා. අපේ තියෙන්නේ පුදුමාකාර විදිහට යටපත් කරපු මේ මේ අවරෝධනය කරපු දේවල් තියෙන ලිංගික හැඟීම්. ඒ නිසා තමයි අර වැඩිපුරම කෝච්චි යන වැඩේ කාර්යයත් රේප් කරන්න පෙළඹෙන්නේ. අපි මේක නිදහසේ කතා කරන්න නිදහසේ රිලීස් කරන්න කිසිම දෙයක් නැහැ. එතකොට කාන්තාව කියන්නේ සෙක්ස් ඔබ්ජෙක්ට් එකක් විතරයි මිනිසුන්ට. ඒකනේ මේ පාරක යනකොට මේ විසිල් කරනවා පොඩක් මේ රේප් කරොත් කියනවා ඔය ස්ලිට් එක මේ තිබ්බ හින්දා මේ ඔහුම යනවාද ඇඳලා. ඇයි ස්ත්‍රීකට බැරි තමන්ට කැමති ඇඳුමක් ඇඳලා යන්න? හැබැයි සුද්ධී කෙළුවෙන් ඉන්නකොට මේ මූදු වෙරළේ කවුරුවත් යන්නේ නැහැ රේප් කරන්න. ඒක වෙන බලයක් විතර තියෙන්නේ. හැබැයි අපේ ගැහණු ළමෙක් පොඩ්ඩක් උඩට ඇඳොත් එහෙම ඒ ළමයා රේප් වෙන්න ඕනේ. ඉතින් මේක තනිකරම සංස්කෘතිකයි. මෙන්න මේ සංස්කෘතිය තමයි අපිට වෙනස් කරන්න ඕනේ. මේ සංස්කෘතිය වෙනස් කරන්න නැතුව මේ ආකල්ප වෙනස් කරන්න නැතුව මම ෆිලොසොෆි කරන කෙනෙක් විදිහට මම කියන්නේ අපිට දර්ශනයක් ඕනේ රටකට. ඒ දර්ශනයක් නැතුව අපිට යන්න බෑ. අපිට දැක්මක් ඕනේ. අපි කොහෙද යන්නේ කියලා අපිට දැක්මක් තියෙන්න ඕනේ. මේ කළුවා මාරපන් ගියා වගේ ගමනක් මේ යන්නේ. කොහෙද යන්නේ කියලා අපි දන්නේ නැහැ. එතකොට කිසිම සුදුසුකමක් නැති මේ නිකන් හොරකම් කරපු මිනිස්සු තමයි ඇවිල්ලා මේ තීරණ ගන්න තැන් වලට ඇවිල්ලා ඒගොල්ලෝ තවදුරටත් හොරකම් කරනවා. ඒගොල්ලන්ගේ පුරුද්දනේ ඒක. ඒගොල්ලෝ ප්‍රැක්ටිස් කරපු දේ තමයි ඒගොල්ලෝ ලොකු කොතනට ගියත් කරන්නේ. අර කැලේ මාරුණා කියලා නැහැනේ නරින්ට හූ කියවෙනවනේ. ඒ වගේ තමයි මේ 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 ඉන්න නරින්ටත් හූ කියවෙනවා ඇවිල්ලා. මොකද ඒගොල්ලෝ පුරුදු වෙලා තියෙන එක. දැන් කාලයක් තිස්සේ අපේ පද්ධතිය හොරකමට පුරුදු වෙලා. ඒ හොරකමට පුරුදු වෙලා ඉඳලා තමයි බස් කොන්දොස්සලට ඉතුරු රුපියල් දෙක දෙන්නේ. ඒක අපි ඒක අපි අවනත වෙලා සද්ද බහලත් ඉන්නවනේ. ඔව් ඔව් ඉවසනවා. දැන් පෙට්‍රල් පෝලිං වල ඩීසල් පෝලිං වල අපි ඉන්නකොට අපි සින්දුවක් කියාගෙන ඉන්නවනේ. ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද ඒකත් එන්ජොයි කරනවා. ඒකත් එන්ජොයි කරනවා. එන්ජොයි කරනවා. ආපහු ඇවිල්ලා මේ කට්ටියම ඡන්දෙ ඉල්ලුවාම අයියෝ මොනවා කරන්නද ඉතින් කොවිඩ් හින්දානේ මෙහෙම වුනේ කියලා වල ආපහු දෙනවා. ආපහු ඒගොල්ලන්ට අඳන්න බලුවා. ඒ කියන්නේ දැන් මේ මිනිසුන්ට අපේ මිනිස්සුන්ව අන්දන්න පුළුවන්. අමතකයි ගොඩක් දේවල්. අමතක වෙනවා. අමතක ප්‍රභා කරනොත් කිව්වනේ සතියයි මතක තියෙන්නේ කියලා. එතකොට මේ මිනිහා තේරුම් ගන්න හිටියා මම හිතන්නේ මේ මිනිසුන්ට වැඩිය. එතකොට එන්නේ විදිහට අපිට අපේ දේශපාලඥයන්ට සහ විශේෂයෙන් ආගමික නායකයින්ට. ආගමික නායකයෝ කරන්නේ තෝකම තමයි ඇන්දීම. එතකොට ආගමේ නාමයෙන් අන්දනවා. එතකොට ඒක ඇතුලේ අපි ආපහු හිර වෙලා ෆැන්ටසි ගත වෙලා ඉන්නවා. දැන් හැබැයි ෆැන්ටසිය පොඩ පොඩ කුඩු පට්ටම් වේගනේ යන්නේ. දැන් හරි මේ ෆැන්ටසිය කුඩු පට්ටම් කරගෙන අපි සාමාන්‍ය යථාර්ථයට මහ පොළොවට බහින්න ඕනේ. මහ පොළොවට බැහැලා මේ ප්‍රශ්නේ තේරුම් ගන්න ඕනේ. දැන් අපි කොහෙද යන්නේ කියලා.
දැන් අපි ජේෂ්ඨ කතික චරිතමේ සමහර වෙලාවට දැන් අපි මේ රටේ එදිනෙදා ප්‍රශ්න ටික කතා බහ කරනකොට ඔන්න අපි දන්නවා 125 කාන්දා නියෝජනය ගැන. ඉතින් ඒකත් දැන් අර්බුදකාරී ගැටලු රසකට ලක් වෙච්ච කාරණාවක් බවට පත් වුණානේ. දැන් ඇත්තටම අපි හිතුවේ කාන්තාවට පාලනය දැන් ගෙදර පරිපාලනය කරනවා වාගේම ලිහිසි කාර්යයක් කියලා රට පාලනය කරන එක රාජ්‍ය පාලනය අපි අත්දකින් තිනෝ අපි ඒ වැඩිදුර කියන්න අවශ්‍ය නැහැ. හැබැයි මට මෙතන මතු කරන්නට ඕන කාරණාව දැන් 125 කාන්තා නියෝජනයේ අභියෝගයට ලක් වෙලා තියෙන මොකද කාන්තාවට වෙලා මේකේ ලොකු වෙනස්කමක් කරගන්න බැරි වුණා. ඒක අපි පිළිගන්න ඕනේ. හැබැයි එතෙන්දී අපි හැම වෙලෙම කියන දේ තමයි දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් දැක්වේ නැහැ. මොකද පක්ෂ කවදක්වත් හිතුවේ නැහැ කාන්තාවට මේ වගේ තැනක් දෙන්න වෙයි කියලා. හැබැයි ඒක සිද්ධ වෙලා තියෙනවා. ඒකද මේක පළාත් සභාවලටත් එනවා කියලා අපි දන්නවා. පළාත් සභාවලටත් 125 කාන්තා නියෝජනය අහු ඉතාමත් වික්මණින් ඒක කඩිනම් කරලා තියෙනවා. ඒක නීති සහ ප්‍රඥප්ති වශයෙන්ම ඇවිල්ලා තියෙනවා. දැන් හොඳ අවස්ථාවක් නේද? දැන් ඉස්සෙල්ලාම කාන්තාව දැනගන්න ඕනේ දේශපාලනයේ නිරත වෙන දැන් සමහර වෙලාවට කාන්තාව දේශපාලනය කරන්න ඇවිල්ලා සිද්ධ කරන දේවල් සහ සමහරට පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා නොකර යන කාන්තාව ඉන්න සභාවේ වචනයක්වත් කතා නොකර යන කාන්තාව හිටියා. ඉතින් ඒ නිසා දැන් අපි අර ඔක්කොම මකුණේක ගොඩක දාලා මරන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ මේ තත්ත්වෙ කොයි විදිහටද අපි වෙනස් කරගන්නට ඕනේ? දැන් අපි කියන්නේ අපි සමහර වෙලාවට කියනවා කාන්තාව දේශපාලනයට ආවයි කියලා අල්ලස දූෂණේ වංචාව නැති වුණේ නැහැ නේ නැති කරන්න පුළුවන්කම ලැබුණත් දැන් සමහර වෙලාවට ඒගොල්ලෝ තොරකම් කරන්න ගත්තා කියලා. මොනවා කිදයක් मेहम आयो माया ऐत्रम सीएट विसीपाहे कोटाव किए अट निकांग हसीम पात काकने में गुडा करगल कर लाई मे कोटाव लागत मेक इतम साधनीय पियवरा लंका विधियट अभी गाताम हे भाई मेकट ये आपु मंत्री वर्या अंट पीं मंत्री लकी लकी हुआ नाम हेदुआ हरियट अपहास करा मेवा देवाल पिरीम विसीन करा क्याने अपे देशपालन पक्ष अतुले देशपालन पक्ष කට එනවනම් ඒ කාන්තාවන්ට වැඩිපුර සිද්ධ වෙන සංග්‍රහ කරන්න තේ අල්ලන්න වගේ දේවල් ඊට පස්සේ මේ සංවිධාන කටයුතු කරනකොට බිම් මට්ටමේ සංවිධාන කටයුතු කරනවා ඇවිල්ලා කතා කරන්නේ ඒකේ ලකුණු ගන්න ක්‍රෙඩිට් එක ගන්න පිරිමි විසින් හැබැයි ඒ වෙලාවේ මේ කාපු එක ඉතමත් වැඩගත් අපි මේ 125 කෝටාවෙන් පත්වෙච්ච හුඟක් මන්ත්‍රීවරියොත් එක්ක වැඩ කරා පහුගිය කාලේ ඒ වැඩ කරනකොට අපි දැක්කා ඒගොල්ලෝ ඉතමත් බුද්ධිමත් ආකාරයෙන් තීරණ ගත්තා කොමිස් වලට යට වෙන්නේ නැතුව යම් යම් ඉදිකිරීම් සඳහා ඒගොල්ලෝ මේ නිශ්චිත ක්‍රමවේදයට ඉදිකිරීම් කරා ඒවවලදී මේ ප්‍රමිතිය ගැන හරියට බැලුවා ප්‍රමිතිය කියන්නේ උදාහරණයක් විදිහට ඒක පිරිමි මන්ත්‍රීන්ට හිතා ගන්න බෑ පිරිමියෙක්ව සාමාන්‍ය බෝතලයකටයි ගෑණියෙකුටයි රවට්ට ගන්න පුළුවන් කියලා අපි කියනවා. ඒක ගොඩක් වෙලාවට වෙනවා මේ 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 අපේ සමාජය ඇතුලේ අපි දන්නවා. මොකද ඉස්කෝලේකට දාගන්න යනකොට අපි දන්නවා අම්මට සිද්ධ වෙනවා ප්‍රින්සිපල් එක්ක ප්‍රින්සිපල්ට ලිංගික අල්ලස් දෙන්න සිද්ධ වෙනවා. මේක මේ කිහිතලුවක් නෙවෙයි. මේවට නඩු තියෙනවා. මේව වෙලා තියෙනවා. මේව සත්‍ය වශයෙන් සිදු වෙලා තියෙනවා. පොඩි ඉස්කෝලේකට දාගන්න රුපියල් 10,000 15,000 ඉල්ලනවා ප්‍රින්සිපල්. ඒ තරම් දූෂිතයි මේ සිස්ටම් එක. එතකොට ඒ ප්‍රින්සිපල් ගේ ඉස්කෝලෙන් අපිට බලාපොරොත්තු වෙන්න බෑ හොඳ අධ්‍යාපනයක් ලැබෙයි කියලා දරුවෙකුට. ඒක කොහොමද ඒක වෙන්නේ? මොකද ඉස්කෝලේ දාන්නත් එයා සල්ලි ගන්නවා. ඉතින් අන්න එහෙම ප්‍රින්සිපල්ලා මේ රටේ ඉන්නේ. එතකොට ඒ විදිහට මේ සිද්ධ වෙන තැන්වල මේ ආපු මන්ත්‍රීවරියන් අපි දන්නවා සෑහෙන වැඩ කරා. ඒ ගම් මට්ටමින් ඒගොල්ලෝ වැඩ කරා. ඒ ගම් මට්ටමින් කරපු ටිකේ ඒක යන්නේ නැහැ ඉහළට. ඒ පිළිබඳ තොරතුරු ඉහළට යන්නේ නැහැ. නමුත් ඒ අයට ලොකු මීඩියාවල ඉඩක් ලැබුණේ නැහැ. ඒගොල්ලන්ට ඒගොල්ලෝ කරපු වැඩ කියන්න වේදිකාවක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ තවමත් ඒ තැන්වල ඉන්නවා. නමුත් එතනදී විශාල ප්‍රතිශතයක් අරගෙන පාර්ලිමේන්තුවක නියෝජනය කරන්න ආපු සමහර ස්ත්‍රීන් සම්පූර්ණයෙන් අනාගත්තා. ඒගොල්ලෝ පණතක් දන්නේ නැහැ. දේශපාලනය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මෙහෙම ආපු සමහර අය මං කියන්නේ හැමෝම නෙමෙයි. තා හොඳ අය ඉන්නවා. ඉතාමත් බරපතල මැදිහත්වීම් කරන අය අද වෙනකොට ඉන්නවා. සමහරු නිකන් විහිළු කතා කරන්න ගත්තා. ඒගොල්ලෝ නිකන් කැපිලා පේන විතරක් උත්සාහ කරා. එතකොට අන්න ඒ වනිසා ස්ත්‍රී පාර්ශවයටම පොදුවේ තිබුණු තත්වය වෙනස් වුණා. හැබැයි අපිට ඊළඟට පළාත් සභාවවලට පාර්ලිමේන්තුවට මේ වගේ තත්ත්වයක් ඇති කරන්න පුළුවන් නම් ඇත්තටම මේ අර මේ දැන් ඉන්න දේශපාලඥයාගේ ගොට්ටෙක් වෙන්නේ නැතුව ඇගේ සහ මේ සුජාත දියණියක් වගේ යත් ඇවිල්ලා හොරකම් කරන්න සහ වංචාවට දූෂණයට භීෂණයට වගේ දේවල් වලට අවස්ථාව දෙන්නේ නැතුව ඒ වගේ පාරක් තෝරගන්න නැතුව මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන එක තමයි අපේ අභියෝගය තියෙන්නේ. ඒක තමයි රටේ අභියෝගය තියෙන්නේ. ඒකෙදි විශාල කාර්යයක් ස්ත්‍රීන් බාර ගන්න ඕනේ. ස්ත්‍රීන් උගත් ස්ත්‍රීන් පරිපාලනය කරන්න පුළුවන් ස්ත්‍රීන් ඒ වගේම දක්ෂතා තියෙන ස්ත්‍රීන් එකට එන්න ඕනේ දැන්. ඒ ඇවිල්ලා තමයි මේක වෙනස් කරන්න ඕනේ.
आवट पास यम किसी कालिया स्वेनो अन्े एक संधा आराधना करोनी देंदर हरियाणे मे अट बैने पिरीमींट तम मेक पुलवांग हमला तम मेक पिरीमी गेम मेका पिरीमी वेदिका आवाक देश पालने की अन्े की इंदा हरियाणा पोगे दस स्विस्टला अंत नायक आवकोचर होट पालने की रादी कोचर हो आरक्षक रादी रट आदरे नोनी मेक अपे रट विशाल प्रमाण अभियोग तमानगे चारित्र गातने तमांट पद हदला तमांगे संपूर्ण होंद नाम नैतिकरा पोलवाम ये अभियोग वल्ट मोहन देनोने मे 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 बैरियर्स खड़ागण मे सांस्कृतिक बाधक खड़ागन इसराट एनोने सदा स्त्री आराधना करण एन मे देशपालने बार गण मेराट बार गण मे होंद पिरीमी वगेम होंद पर्सनैलिटी आगती है होंद पौरुष आगती है उगा बुद्धिमत् स्त्रीट आराधना करोनेला विनास्करात्र करोनी आर आप मल्हदनाई के खदनाई मेघुला पून करने के मेकर हिट जातंत्र कांता दिने इद्रिय तबाकथा बाहि निरतवे विशेष मापेटे मे तेन गैस विदुलिया एतकोट बलशक्ति आरबोदे तेक् इवगे बड़मील अधिक वैडेला तेन ऐ थी हेम अतिम पीडावट पत्ते कांतावो ये अतिन अरगिन तमि अभी अददवस्यदी जातिक मेहवर उपवेन्वेन विकास नेकरा अददवस्यदी अभी दान विशेष मे ज्येष्ठ कथिकाचार्य तुम दैंग अभी मे हिंसने कथाकर हिंसने विसुद मोहनी किल हेम धाम आर्थिक वशन कोई विधि कांता बल संपन्न कर खाले अवील आदिवासी अधिकरण क्रिया मार्ग वाले तम वेटिपूर्म कांता बारपतल अपस्ताव गणनावक कथा बाकर विना तुनको पुंच कालाकोलावे विशेष ज्येष्ठ कथिकाचार्य तुम विशेष दारूत्ते वेटिपूर्म का शिशुत्ते देशपालन संस्कृति देशपालन संस्कृति मे देशपालन संस्कृति विनाशकरण फलविनी दे स्त्री अट सलकन आकार तव दुरट अर पुरुष मौलिक सिस्टम मेके अतुले तीयन मे सतुट सप्याण्य कादरे सप्याण्यन किब्बट स्त्री अट स्वाधीन मेन्नट अवस्थाव देोणे अणित्यक तम हेमतीसम उसा उसास कीलकियाने मातृत्व मव तम उसा की मवनी मे मवा उसा तम मव वितराग ने मे सैम कांता स्त्री आखि हटे आट तीनो गारूत्व मव उसास्कर अन्नट एके मणिपैत एक प्रतिविरुद्ध पार्श्वय वशेन लमयन गहनीय किसराटन को गमने अन्नतु हरिलयान समाज आगती नो इतकोट मव उसास्क्रीमेन वेडाग्ने समाज सांस्कृतिक वशेन दीवनु ने मुखद दारू नैति अम्म के अपहास कर अरे मव उसास्क्री में तेरु मकने उसास्क्री में मणिपत प्रतिपालित मई अरे विधियर वेलाती सैम श्रीयकटम एक वगे गारु कर नट मवकट वितराग्नि में सैम श्रीयकटम तमन गि स्वाधीन तीरन गा नट ऐट विवाह वेनोना विवाह वेन्नट विवाह नोवेनोना विवाह नोवी नट ऐट जी पौलाकुले सार्थक जीवात्न पुलवाण जीवात्नट सार्थक जीवात्न बरीना दिखा साधवेन्नट मे विधियट ऐट आयति आगे आय पिली बंद तीरन गा एक थाव गोड़ा दूरट पुलवा एवागे मतमाय ऐट निधहासे जीवात्न निधहासे मे मागक बेहलयान रात्रि गमनाक्यान मे सदा निधहस्तीन राटाक गोडना गोने मे गोडनागी मे दी क्या अभी मे गोडनागीन कथाकराने अंतिम पाता देशपालन वशेन ऐसराट इन्नोनी ऐगे शक्ति मेरा गोडना अध्यापनिक वशेन ऐसराट इन्नोनी आर्थिक वशेन ऐसराट इन्नोनी इसराट गमने मम स्वेडिपुरम कथाकराने स्त्री इसराट गमने दहसा बाधक तीनो ए सांस्कृतिक बाधक बिंदेलागन इसराट इन्नोने पुरुष इंट मे विलावे अब तीयने कांताव कील की तव दुरटा मुलुगा गेदर वेडवल पिता सीमा कर लियानोनेट इसहाटे अन्न ऐट स्वाधीन वेन्न ऐगे पौरुषे सतु दक्षतावलट
අවකාශ සපයන්නට පිරිමින් තාත්තා කෙනෙක් සැමියෙක් වශයෙන් ඔබට පුළුවන් වෙන්න ඕනේ ඔබේ දියණියගේ දියුණුව ඔබේ බිරිඳගේ දියුණුව සතුටින් බාර ගන්න ඒකට ඉරිසියා කරන්නේ නැතුව බොහොම ස්තුතියි අද දවසේදී අපි කතා බහ කළේ කැලණි විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංජීවනී රූපසිංහ මහත්මිය සමගින් බොහොම ස්තුතියි අද පැමිණෙට සුභාන්ත දිනයක් වේවා එසේම වේවා කියමු හොඳයි එහෙනම් අපි හෙට දවසේදී තවත් අලුත් ස්වරූපයකින් ජාතික මෙහෙවරින් හමු වෙමු ඔබට සුදායි දවසක්